ප්‍රශ්යන්නතු නාම යෝජනා බාර ගැනීම කිසිම ඔබ්ෂේක්ෂන් එකක් නැතුව තුන්වැනි පියවර තමයි තින් ජයග්‍රහණය කිව්වේ. දැන් අපිට තියෙන මේ වැඩේ ජයග්‍රහණය කරන්න තව දැනට කඩුවෙල මහනගර සභාවේ අපේ කොට්ටාස වැඩි ප්‍රමාණයක් අපි කොච්චරක් ජයග්‍රහණය කරනවද කියලා මේ වෙනකොට අපි ගණන් හදලා තිනවා. තව ඉතුරු ටිකත් ජයග්‍රහණයේ මාවත වෙනකන් අරගෙන යන එක තමයි තියෙන. අනිවාර්යෙන් මෙවර වැඩි වශයෙන් කොට්ටාස අපේ නම් බලාපොරොත්තුව 22ක් 23කටත් වඩා වැඩි. 25කට ආසන්න කාලයක් කොට්ටාස 28ක් තියෙනවා. 25කට ආසන්න ප්‍රමාණය ජයග්‍රහණය කිරීම තමයි කඩුවෙල මහනගර සභාවේ සමගිතර බලවේගයේ බලාපොරොත්තුව. ඉතින් කොළඹ මහනගර සභාවෙත් අපේ අවාර්තික එකට හිටපු මුජිබ් සහෝදරයව දාලා තියෙන නගරාධිපති හැටියට මේවර මුළු ලංකාවෙම අනිකුත් සියලුම පක්ෂ ඒදිලා ගිල සමගිතර බලවේගයේ ආණ්ඩුවකට සැරසෙන නගර සභාව ටිකක් හරි ගැස් වෙනවා කියන එක මම කියන්නම් මේ වෙලාවේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රනිල් රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින 9 වෙනිදා මැතිවරණය කැඳවුවා වගේම ඉතින් ඕක කල් දාන්න නැතුව තියාගන්න. ඒක තමයි අපි ඉල්ලා සිටින්නේ. මොකද ඊළඟ එයාගේ ප්ලෑන් එක වෙන්න පුළුවන් ඕක කල් දාන එක. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ 9 වෙනිදා නම් මැතිවරණය කියන 9 වෙනිදා ඒ විදිහට මැතිවරණය තියන්න. මේක කල් දාන්නේ නැතුව මොකද මිනිස්සුන්ට දැන් මැතිවරණ උණුසුම ඇඟට දීලා මිනිස්සුන්ට මේ 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 මැතිවරණ අවශ්‍යතාවය ඇඟට දීලා මිනිස්සුන්ව මේ වගේ තැනකට ගෙන්දිවර වෙලා අන්තිම මොහොතේ ඡන්දිට තව සතිය දෙකක් ඉදී ආයෙ කල් දැම්මොත් ජනතාව තරහරේ නිරබරයි. ඒ නිසා හොඳම දේ තමයි මැතිවරණේ නිසි කාලට නිසි දවසට තියන්න. ඒතකොට මුළු රටේම ජනතාවට බලා ගන්න පුළුවන් හරි ජනතා මැදේ කොතනක් තියෙන්නේ කියලා.